තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා එංගලන්ත දෙවන ටෙස් ක්‍රිකට් තරගේ හෙට ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වෙලාවෙන් වසර තුනයි තීර ආරම්භ වීමට නියමිත. ඉතින් තරගාවලිය එකල බිඳුවක් ලෙස එංගලන්ත කණ්ඩායම පළවෙනි ටෙස් තරගේ ජයග්‍රහණය කිරීම නිසා ඉදිරියෙන් පසු වෙන ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම ටෙස් තරගේ ජයග්‍රහණය කිරීම අනිවාර්යයි තරගාවලිය රැඳී සිටීමට. හෙට දින ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතයේ එක් වෙනස්කමක් සිදු කිරීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ පළවෙනි ටෙස් තරගයේදී අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් ඉවත් කර ඔහු වෙනුවට පැතුම් නිශ්ශංකව ආරම්භක පිතිකරු විදියට ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙනවා. ඉතින් ආරම්භක පිතිකර ස්ථානයේ මීට පෙර ක්‍රීඩා කරපු නිශාන් මදුස්ක කණ්ඩායමේ පල්ලෙහාට ගොස් ඔහු අංක 3 ස්ථානයේ ක්‍රීඩා කිරීමටත් යනුව කුසල් මෙන්ඩිස් මෙම තරගයෙන් ඉවත් කිරීමට තීරණ කමිටුව සහ ක්‍රිකට් කළමනාකාරීත්වයේ තීරණය කර ඇති බව වාර්තා වෙන. මොකද ලෝඩ්ස් වල ටෙස්ට් තරගයක් අපිට ලේසියෙන් ලැබෙන්නේ නැහැ. ඉතින් පැතුම් නිසංග කියන්නේ පසුගිය කාලේ පුරාම ලකුණු අතර හිටපු ක්‍රීඩකයෙක්. ඉතින් වසර දෙකකට පමණ පස්සේ තමයි ටෙස් කණ්ඩායමේ ස්ථානයක් හිමි වෙලා තිබෙන්නේ. ඉතින් ඔහු හෙට දිනයේදී දිමුත් කරුණාරත්න සමග ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේ හඳුන්වා දෙන්න පුළුවන් හෙට දිනයේදී ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 11 දෙනා විදියට ආරම්භක පිතිකරු පැතුම් නිසංග සහ දිමුත් කරුණාරත්න, නිශාන් මදුස්ක, ඇන්ජෝ මැතිවුස්, දිනේෂ් චන්දිමාල්, ධනංජේද සිල්වා, කමිඳු මෙන්ඩිස්, මිලාන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය, විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු. එනුව ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනේදී සුපුරුදු පරිදිව පිතිකරුවන් 7 දෙනෙක්ගෙන් සහ පන්දුයවන්නන් 4 දෙනෙක්ගෙන් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. ඉතින් ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට මේ ගහන 11 දෙනා පිළිබඳව ඔයගොල්ලන්ට හිතෙන්නේ මොකද්ද? ඉතින් ඔයගොල්ලන්ගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් එකකින් දාගෙන යන්න.